නිබ්බාන පටිසෝත ගාමී දහම් කතිකාව නිවන් මග අවබෝධය පිණිසමඌූව ගුවන් විදුලියෙන් සත්්‍යයේ සුපහැදිලි දියදෝත එයයි. දේශකයානු රත්නපුර මගුර ගොඩ ැලම්ගල ආරන්ණිසේ නසනාධීපති වාර්යපොල ධම්මගවේශී ස්වාමින්න් වහන්සේ අවසරයි ස්වාමන් වහන්ස සමන්තා චක්කවාලේ සුුවත්‍රාගචන්තු දේවතා සද ධම්මන් මනිරාජස්ස සුනන්තුසගමුකදන් දම්මස් සවන කාලෝ අයංබදන්ත දම්ම සවනකාලු අයංබදන්ත දම්මස් සවන කාලෝ අයංබදන්ත නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුත්දස්ස යදින්දිකීලෝ පටවිින්සිතෝසියා චතුබ්බිවාතේෙහි අසම්පකම්පියෝ. තතුූපමංසපපුරි සංවදහමි යෝ අරිය සච්ඡාණි අවෙච්ච පස්වති. ඉධම්පි සංගේ රත නම්පනීතන් ඒ තේන සච්චේනස්ුවත්ති හෝ තුති. අද දවසෙත් ඌවගුවන් විදිලිය. හා සම්බන්ධ වන අප පින්වත් සියලූම ගි පැවිදි පිංහතුම් මේ සූදානං වන්නේ. ලොතුරා බුදුවරු බුද්ධත්වයට පත්වනාට පස්සේ. නිවන සම්බන්ධයෙන් දේශනා කළ කාරණාව කුමක්ද යන්න පිළිබඳව, ගවේෂනාත්මක, අේෂනාත්මක විශ්ලේෂනාත්මක විග්‍රහයක නියලෙන්. අපට නිවන් දැකීම සඳහා කල්්‍යානමිත්‍ර හැසුරක් සත්පුරුස සේවනයක් අනිවාරෙන්ම තිබිය යුතුමයි. මේනිසා කල්්‍යානමිත්‍ර ඇසුරකින් සද්ධර්ම ශ්‍රවණයකින් තමයි අපට නිවන කියන්නේ කුමක්ද පිළිබඳව අන්සුමාත්‍රයකො හෝ අවබෝධයක් ලබාගණ්ඩ පුළහන් වෙන්න. හැබැයි කල්්‍යාන මිත්‍ර ඇසුරක් තිබූ පමණින්ම කෙනකුට නිවන්දකින්ට බෑ. මේ සමාජයේ මිනිුසුන් උපත්තිය ලබනවා ප්‍රධාන කොටස් හතරකට. උග්ගටිතඥ විපටිත්ඥ නෙය පද පරම. උගගටිත්ඥ කියල කියන්නේ, එක බණ පදයක් ඇසූ පමණින් නිවන කියන්නේ කුමක් දැයි තේරෙනවා. විපටිතන්න කියලා කියන්නේ බණ දහයක් පහළවක් අහනකොට නිවන කියන්නේ කුමක් දැයි තේරෙනවා. නෙය කියලා කියන්නේ බණ සීයත් දෙසීයක් අහනකොට, නිවන කියන්න කුමක් දැයි තේරෙනවා. පද පරම කියලා කියන්නේ බණ කොච්ච රැහුවත් ඔවුන්ට මේ ආත්මයේ නිවනේ අන්සුමාත්‍රයක් වත් තේරෙන්නේ නෑ. ඔවුන් තුළ තියෙනවා මහ විශාල දැනුමක්. ඔවුන් ජාතක කතා දන්නවා ත්‍රිපිටකේ දන්නවා ස ූත්‍ර දන්නවා පිරිත් දන්නවා ලෙඩසුව කරන්න දන්නවා විශ්ෂක්තිය තියෙනවා හැබැයි ඔවුන්ට නිවන ගැන කීවට තේරෙන්නේ. පද පරමයි කෙලා කියන්නේ පදයේ අර්ථය හොය හොයා යනවා පොතට අනුව. එතකොට මොවන්ට තියෙන්නේ දැනුමක් විතරයි අවබෝධයක් නෑ. මේනිසා අද බෞද්ධයඉන්ගෙන් සියට අනු නමැයි දසම නමයයි නමයක්ම පද පරම මට්ටමේ තියෙන්න්නේ පොඩ්ඩි කාලය ඉඳලා අසා කියවා දැනගත්ත දහම් දැනුමෙන් ඔවුන් ඔබ්බට යන්ඩ බෑ. ඉති මේනිසා ඔවුන්ටොය සාහිත්‍යයේ රසකතාවල තියෙන කතන්දර තමයි ඇත්. එතකොට මේ කතන්දර කොයි තරන්දුලට ජනතාවගේ විඤ්ඥානයේ මතකයේ තියෙනවදකිව්වොත් එහෙම. දුටුගැමුණු රජ්ජුරුවවාන්ගේ කාලේ අන්රාධපුරේ අම්මලාට වී වනාගන්්ඩ බැල්ලු ඒ තරං රහතන් වහන්සලා උඩී යනහින්ද. එතින් රහතන් වහන්සේලා උඩී යනකොට වී වනාගන්ඩ බැරුව, අව්ව වැටෙන්න්නේ හෙවන වැටෙන්නේ. දැ මේවා මිනිස්සුන්ට විශ්වාස කරනවා. එහෙම කවුරුහරි උඩී යනකොට එහෙම හෙවනක් වැටනවාද. පලේන් දහ පාලොස් දාහග්‍යත් හෙවනක් වැටෙනවාද.යරහතන් වහන්ස කෙනෙක් කඩී යනකොට යනමනං අතත් දික්කරන වේගෙන්. දිවිය ෝගට යනවයි කියලයි කියන්නේ. ඉතින් නමුත් මිනිසුන්ට මේවා තේරුන්ගඩ බැරව මේ සාහිත්‍යය රසකතාවලම වහළුන් බවට පත්වෙලා ඒවම විශ්වාස කර කර ඉන්නවා. මෙන්න මේ නිසා අද මේ තියන සූත්‍රත්, විශේෂයෙන් මදාපි මාතෘකාවට ගත්ත රථන සූත්‍රයත්. සාහිත්‍යමය රසකතාවක් බවට පත්වෙලා. දැම් මේ රතන සූත්‍රයේ විස්තර කරනකොටම විශාලා මහනුවර තුන්බියක් නැතිකිරීම සඳහා බුදුහා මොදුරුවෝ දේශනා කලා කියල තමයි මේකෙතියෙන්. හැබැයි මෙන්න මේ තුන්බිය නැතිකිරීම සඳහා බුදුහා මුොදුරුවෝ වැඩපුහා කාරය ොහොයනකොට. ගෞ පහක් අළුතෙන් මේ පැත්ත රජ්ජුරුව හදලා ඒවා වැලි අතුරලා මල් අතුරලා. එහා පැත්ත රජ්ජුරුවෝ තේවිදිහටම ගෞ් පහ කළුතෙන් හදලා වැලි අතුරලා මල් අතුරලා. එතකොට මේ කංගානංගෙන් මේ ගොල්ලො එගොඩ වෙනකොට බෝට්ටු පන්සීයකින් තමයි එගොඩ වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහ මහා, අර තුන්බියකට පත්වෙලා මේ කණ්ඩ බොන්ඩ නැතිව ඉන්න අයට පිරිත් කියන්න යන්න. ගෞ් පහක් හදනමයි කියලා කියන්නේ ගෞ්වා කිලෝමීිට්‍ර දාසයක් විතර ගත්තොත් මේ කිලෝමීටර සීයකට ආසන්න සංක්‍යාවක් මේ පැත්ති රජ්ජුරුව හදනවා එහා පැත්තිරජරුවෝත් කිලෝමට්‍රසීයකට ආසන්න ප්‍රමාණයක් හදර කිලෝමිට්‍ර දෙසීයක් විතර අලුතෙන් පාරක් හදලා තමයි බුදුහාමුදුරුව ප්‍රමුඛ අය මේ වඩම්මගෙන යන්නේ. මේ විදිහයට බලනකොට මොන තරන්නම් සාහිත්‍ය රස කතාවක්ද මේ තියෙන්. නමුත් මේ තුන්බියක් නැති කරන්ඩ යන අයට දේශනා කරලා තියෙන අර්ථගත්තහම මේ නිවන් දැකපු අයෙකු තුළ තිබියයිුතු ගුණාංග තමයි තියෙන්නේ. දැන් අපි කරණියමත්ත සූත්‍රය සාකච්ඡා කරා, කරණීයමත්ත සූත්‍රය සාකච්ඡා කරනකොට, අපිට දැක්ක නිවන් දැකීම සඳහා යනායක තුළ තිබියොයිුතු ගුණාංග. එතකොට ඔහු අනිවාරෙන්ම සෝතා පන්න වැෙන්ඩෝනේ, සෝතා පණන කෙනා හොඳ වචන භාවිතා කරන්ඩෝනේ, අඩු අප කිච්චවැෙන්ඩෝනේ, අඩු ක්‍රියාකාරිත්‍යයන් වැෙන්ඩෝනේ, අප ගබ්බ වෙන්ඩෝන එකතු කිරිීම මඩු කෙනෙක් වඩෝනේ. අවංක වඩෝනේ නිවනට මවංකවැඩෝනේ දක්ෂයෙක් වෙන්ඩෝනේ ඉන්ද්‍රිය සංවරත්වයට පත්වන කෙනෙක් වඩෝනේ, ආද ලෙස අපි කර්මකාරණා ගණනාවක් සාකච්ඡා කරා. එහෙනන් දැම් මේ හැබැයි යෝග අට්ටකතාවේ තියෙන්නේ. නිවන් දැකපු අය භාවනා කරන්න කැලේටයනකොට මේ ප්‍රේතය භූතියෝ එළවන්ඩ බුදුහා මුදුරුවෝ දේශනා කළයි කියලා තමයි ඒක සටහංවෙන්. ඉති මනිසා අද වෙනකොට මේ නිවන් මග හැල්ලුවලට ලක් වෙලා. මේ සූත්‍ර ජනතාවගේ ලෞක ජීවිතය සැප අත්කර ගැනීමේ උපහක්‍රම බෞට පාත් වෙලා. නමුත් මෙන්න මේ රතන සූත්‍රයේ කවදහරි දවසක කල්්‍යාන මිත්‍රයෙක් සම්මුඛ වෙලා සද්ධර්මයක් ශ්‍රවණය කරලා ස. සෝතා පන්න උන ආර්ය ශ්‍රාවකයාගේ ගුණයි මේ කියන්න. මෙන මේ සෝතා පන්නු නාර්්‍ය ශ්‍රාවකයා යදින්දිකීලු පටවිින්සිතසියා චතුබ්බිවාතෙහි අසම්පකම්පියෝ. මෙන්න මේ සෝතා පන්න වුණ කෙනා නිවනගැන් හරියට මවබෝධයට පත්වන කෙනා. ඉන්ද්‍ර කීලයක් වගේ ඉන්ද්‍ර කීලයක් කියලා කියන්නේ ඔය නගරයක මැද්දේ යටකරපු මහාවිශාල ශක්තිමත් ලීිය. එතකොට අපිහිතමු ඒක අඩිහයක් විතර යට කරලා අඩි හයක් විතර උසින් තියෙනවා නං. එතකොට මේක හත්තර පැත්තෙන් එන හුළඟකට වැනිෙන්න්නේ නෑ. යදින්දි කීලෝ පටවින් සිතෝසියා, චතුබ්බිවාත් එහි අසම්පකම්පියෝ තතුූපමන් සබ් පුරු සංමදාමී, යෝර්ය සච්චේ නවේශ්‍යපත්වති. එතකොට මෙන්න මේ සෝතා පන්නව වුණන ආර්ය ශ්‍රාවකයා. සෝතාප පන්නුනා කියෙනෙකොට බයවෙන් එපා දැම් පොතේ යෙන සෝතාපන්න කෙනෙක් ගැන නමෙයි ඇෆි මේ කතහ කරන්නේ. සෝතාපන්න කියලා කියන්නේ නිවන අසා දැන ගැනීම. නිවන කියලා කියන්නේ නොයිපදීම. මෙන්න මේ නොයිපදීමේ ක්‍රමය අසා දැනගත්ත කෙනාටපි කෙනෝ සෝතාහ පන්නයි. එතකට දැන් නො සහ ඉපදීම කියලා කොටස් දෙකක් තියෙනවා. ඉපදීම කියලා කියන්නේ, විඤ්ඥානය ඉපදීම. ඒ විඤ්ඥානයක ඉපදීම තුළින් තමයි නැමති ඉපදයන්නේ. එதோට අපි මේක චතුරාර්ය ශත්‍යය සහ පටිච්ච සමුපාදය කියෙන මාතෘකා දෙකාපි බණ දහයප පහලවා කිවරුණන්ට පස සාකච්ඡා කරනවා. අන්නේ සාකච්ඡාවට ඔබ ඇතුළත් වෙන්ට නං ඔබට අපි මෙන්න මේ බුදුදහමේ තියෙන මේ පටිච්ච සමුපාදය සහ, චතුරාරේ ශත්‍ය පිළිබඳව අපිළියවපු පොත්පත්තියනවා. විශේෂයෙන්ම මේක සක්‍රීියවන, විද්‍යාත්මක ක්‍රමවේදයක් තියනවා. එතකට විද්‍යාත්මක ක්‍රමවේදය ඔබට දැනගණ්ඩනම් ඔබ තුළ ඒ පොත්පත් සහ මේ පිළිබඳව අපි නිර්මාණය කරපු එක්තරා චාට්්‍ය එකක් තියෙනවා. මේ චතුරාර්ශාත්‍යයේ සහ පටිච්චි සමුපාදය අපේ භෞතික ශරීරයේ පදනම් කරගෙන හැදනාගහරයක් තියෙනවා. අන්න ආකාරයේ අපි සකස් කරපු රූප සටහන් වගේයක් තියෙනවා. එතකොට මේක නිකම් බණහැවුවට තේරෙන්න්නේෙන්නේ. ඒ නිසා බණ දහයත්දොලහා කවසං වෙනකොට ඔබට මේක චතුරාර් සත්වය පටිසෝම්පාදේ හරියටටම බුදු හාමුදුරුවෝ කිය චතුරාර් සත්්‍යය පටිසෝම්පිද අබධ කර ගන්නන ඔබ තුළ ඔබ සතුවයේ පොත් පත් සහ ඒ සීදි සහ ඒ පින්තුර ඔබ තුළ තියෙන්ඩෝන. දේනිසා ඔබගේ නම ලිපිනය දුරකතන අංකය. සටහන් කරපු තැපල් පතක්. නිබ්ානඌව ගුවන්විදිලිය යන ලිපිනේට ඔබ එවන් ඩෝන. එතකොට අපි ඔබට නොමිලේ ඒ පොත්පත් CD සහ ඒ සටහන් ඔොබට එවනවා. එතකොට බණ දහයක් දුහා අවසන් වෙනකොට ඒ චතුරාර්සත්වය පටිසෝම්පාදය යඔබට තීරුම් ගණනං. ඒ පොත්පත් සහ ඒ චායාරූප ඔබ සතුව තියෙන් ෝන එතකට අපි ඔබට නොමිලි එ වවනවා ඔබගේ දුරකතනංකය, සහ ලිපිනේ සටහන් තපල් පතක් වුව ගුවන් විදිලට එවල තියන්න දැන් අපි මේ බණ විශසක් යන්නේ. එතකොට මේ බණ විශ්සක් යනකොට බණ දහයක් දොළහක් වෙනකොට. ඔබේ ප්‍රඥාව අවදිවෙලා තියෙෙන්ඩ ඕනේ. ඔබ මෙතෙක්කල් ගිය ගමන. මොනවගේ ස්වභාවයක් දෙකල් ඔබටම තීන්දු කරන්න්න පුළහන් ව්ඩෝඕනේ. මේනිසා හැමෝම කොහෙන්හරි හොයාගෙන කියවන් ඕනේ. වෙන එක පොතක්වත් කියවන්න එපා නිවන්දකින්ට මෙන්න මේ බණ දේශනා මාලාව අවසං වෙනකං. ඔබ වෙන එක පොතක්වත් කියවන්නඩ එපා පුළහන්නං වල්පල රාහුල හා මුදුරුවන්ගේ සත්‍යයෝධය කියන පොතයි. බුදුන් වදාළ ධර්මයයි කියන පොත්් දෙක විතරක්ම, කියවඩ වෙන්න කිෂි පොතක මේ නිවන ගැන සඳහන් වෙලා නෑ. ඉතින් තව අපි සටහන් කරන්න ඉස්සරහට ඇතට කෝට්ටේ දේවානන්ද හා මුදුරන්ගේ පොත් පෙලක් තියෙනවා. ඒ පොත් පෙළ පුළහන් අංවය කියවඩ. ඥානසී හා මුදුරුවන්ගේ පොත් පෙලක් තියෙනවා. අන්න ඒ ඥානසී හා මුදුරන්ගේ පොත්පෙලත් කියවන්න. එතකොට ඊට අමතරවනන් නිවන සම්බන්ධෙන් ලියවුුණු පොත්පත් අපට සිංහල භාෂාවෙන් ලංකාවෙ හොයාගන්ඩනෑ. මේ නිසා ඥාන සී හාමුදුරන්ගේ කෝට්ටේ දේවානන්ද හා මුදුරන්ගේ පොත්පුළහන්න්නම් හොයාගැන කියවන්න ඒවාගේ තියෙනවා මෙන්න මේ බුදුධාම විද්‍යාත්මකව පැහැදිලි කරපු තැනක්. එතකොට ඥාන සී හාමුදුරන්ගේ පොත්පත්තල ඉතාමත්ම විද්‍යාත්මකව මේ, විඤ්ඥානී හැදෙන ආකාරය පැහැදිලි කරනවා. කෝට්ේ දේවනන්ද හාමුදුරන්ගේ පොත් පෙළේ මේ පරමාණු ගට්ටනයක් නිසා ඇතිවන මේ විද්‍යාත්මක ක්‍රමය පැහැදිලි කරනවා. වල්පල රාගුල් හාමුදුර සත්‍යෝදය කියන පොත්ත එෙක්දසුව තිස්සෙකේ ද උනාන්සේක ියලා තියෙන්නේ එදා කියලා තියෙනවා අද ඔබ ඔය නිවන්දැකීම සඳහා කරන ඔය අවිද්‍යා සහගත වැඩ පිළිවළවල් වල තියෙන නිසාර බව. මේනිසා ඔබගේ දිිට්ටි කැඩන්ඩ අමාරුයි. ලෝකයේ තියෙන අමාරුම කාර්ය තමායිහි, කෙනෙක් අනුගමනය කරපු බහතෝර්ණ දවසින්දල කියපු දිිට්ටි අයින්කරන එක. ඔබට අදටත් හඳදිහා බලපුහාම හාවෙෙක් ඉන්නවා. මොකද අපට පොඩිකාලින්දල හෙම හාවයෙක් ඉන්නවයි කියල කියපු නිසා. නමුත් නීල්ලාස්සටන යුරීග ගාල හතර ගිල්ල හාාවෙක් නෑැකිී වට අදත් හාමුදුරුවරු බනට සසජාතකය කියනවා. එති මේ නිසා මේ සාම්ප්‍රදාායක ක්‍රමවේදෙන් ඔබට මිදෙන්ඩ බෑ. මෙන මේ සාම්ප්‍රදාායික ක්‍රමවේදෙන් ඔබට මිදෙන්ඩ පුළහන් නම්. මෙන මේ සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන්, ඔබට මිදෙන්ඩ පුළහන්නං. ඔබන්න පටිසෝතගාමී ස්වභාවයකට පත්වෙනවා අන්නේ පටිසෝතගාමී ස්වභභාවය. පටිසෝතගාමී ස්වභාවයෙන් අතමිදිලා අනුසෝතගාමී ස්වභාවයෙන් අතමිදිලා පටිසෝතගාමී ස්වභාවයකට ඔබ පත්හෙන්ඩ ඕනනි. එතකට මේ පටිසෝතගාමී ස්වභාවයට ඔබ පත්වෙනකොට ඔබ තුළ, අ්‍යන්තරය තුළ ඔබ මෙතෙක් කල් අනුගමනය කරපු අවිද්‍යා සහගත වැඩපිළියවල්වල් වලින් මිදෙනවා. අන්නේ අවිද්‍යා සහගත වැඩපිළුවලල මිදුන කෙනා තමයි. යදින්දකීලෝ පටවෙන් සිතෝසියා, චතුප්පිවා එෙහි අසම්ප කම්පියෝ, තතුූප මන් සක් පුරිසං වදාමි, යෝවරය සච්ඡානි අවෙච්්‍ර පස්සති එතකොට මෙන්න මේ ඉන්ද්‍ර කීලයක් වගේ. ශක්ති මත්වෙෙන්න්නේ ඔබ කවදහරි දවසකබය ප්‍රඥා හැ අවදුන දවසට. දැ බුදුහාමුදුරුවෝ ධහම්මාබෝදර පත්වෙලා මේක කියනවාද නැද්දැයි කියන? දෙපැත්තකට බරවෙලා හිටියේ. දහම් අවබෝධයට පත්වනට පස්ස තමයි බුදුහාමුදුරුවන්ට අවබෝධ වනේ මං මේ කියන කාරණාව තේරුම් ගණ්ඩ පුළහන් වෙන්නේ අත්ත ලොස්සක පිරිසකට පමණයිකල්. එතකට මේක බහුතරයකට තේරුම් ගණඩ බෑ කියල බුදුහා මුදුරුවන්ට තේරුුණ. එතකට මෙන්න මේ බහුතරයකට මේක තේරුම් ගන්ඩ බෑ කියලා බුදුහාමුදුරුවන්ට තේරෙනකොට බුදුහාමුදුරුවෝ මේ බහුතරයක් නිවන්දකිින්ට ඕනේ කියන අරමුණ සඳහා කල්ප ගානාවක් ඇවිල්ලා. ඒකෙ අරථය තමයි බුදුහාමුදුරුවන්ට තේරුණේ බුද්ධත්වයට පත්වනාට පසේ තමයි මේ නිවන විද්‍යාවක් කියල තේරුුණේ. බුදුවරයකු බුද්ධත්වයට පත්වන මොහොතේ තමයි දහම් අවබෝධයට පත්වන්නේ එනිසා ඒට කලින් අපි කියනනි බෝධි සත්වරු කියර. බෝධි සත්වරයෙකුට කවුම කවදාකත් නිවන පිළිබඳව අංශුමාත්‍රයක අවබෝධයක් නෑ. දැනුමක් විතරයි තියන්නේ නමුත් අපේ අවාසනාවකට ලංකාවේ අය නිවන්දකිින්ට යන්නේ ලංකාවේ බිහිවෙච්ච බෝධි සත්්‍ය චරිත දෙකතු නක් පසු පස. එනිසා බෝධි සත්තවරුන්ට නිවන ගැන අංශුමාත්‍රයක් අවබෝධයක් නෑ ඔවුන්ට තියෙන්නේ නිවන ගැන දැනුමක් විතරයි. ඒනම් නිවන්දකිින්ට යනවනම් දැනුමෙන් ඔබ්බට ගියපු අවබෝධයකට පත්ෙන් ඕන්. එනිසා? දැනුමෙන් ඔබ්බට ගියපු අවබෝධයකට පත්වෙන්ට නං. කවදහරි දවසක කල්්‍යානමිත්‍රේගේ සද්ධර්මයක් ශ්‍රවණය වඩනේ. අන්නේ කල්්‍යානමිත්‍රේගේ සද්ධර්රමයක් සුලනන් අට පස්යාපි කියෙනවා ඔහු ප්‍රඥාවන්තයේ. පඥ්ඥාාවත්තස් අයන් දම්මෝ, නායන් දම්මෝ, දුප්ප්ඥස්ස කියල සටහනත් තියෙන. ඒක ඇන්න මේ බුදුදහම ප්‍රඥාවන්තීන්ට විතරයි. දුස්ප්‍රාඥ්‍යන්ට මේ කදාලවෙන්නේ නෑ. එනිසා ප්ඥා වත්තස් අයන්දම්මෝ. නායන්දම්මෝ දුප්ප්ඥස්ස අන්නේ කල්්‍යානමිත්‍ර ප්‍රඥාවන්තයෝ තමයි කවධර දවසක කල්්‍යාන මිත්‍ර ඇසුරකින් සද්ධර්ම ශ්‍රවණයකින් දහම්ම අවබෝධයට පත්වෙනවා. හම නැත්තන් චතුරාර සත්‍යබෝධයට පත්වෙනවා. ඔබ හල ඇති සමහරය කියලා තියෙන අපි නිවන් දැක්ක මෙන්න මේ මේ දවසී කියලා කියලා තියෙනවා. ඒක නිවන්දකිනවා කියලා කියන්නේ ප්‍රඥායස විවර වෙනවා. ඔුන් සෝතාපන්න ස්වභාවයට පත්වෙනවා. ඒ අවබෝධයත්යෙක්ක ඔුන් විශාල දහම් අවබෝධයකට පත්වෙනවා. හැබැයි ඒකි සෝතාපන්න තමන්ගේ ප්‍රඥා ඇහැ විවරුන් හම. ඒ ප්‍රඥාහැ විවරුණ කෙනෙක් නිවන සම්බන්ධයෙන් යදින්ද කීලෝ පටවින් සිතෝසියා, ඉන්ද්‍ර කීලයක් සේ වැනින්නේෙ නෑ. ඔවන් තුළ සක්ඛයිදිටි විජචිච්චා සීලබත පරාමාසකෙන තුන් සංයෝජනයන් අහෝසි වෙනවා. ඒ තුන් සංයෝජන නහෝසුනාට පස්සේ ඔවුන් දන්නවා නිවන සඳහාමා කුමක් කළයුතුද නිවන සඳහාමහා කළයුක්තේ කුමක්ද කියන කාරණාව ඔවුන්ට අවබෝධයනො. ඒ නිසා නිවන සම්බන්ධයෙන් අවබෝධයට පත්වන කෙනෙක්. හවදාකවත් නිවන කියන්නේ නුයිපදීමට උත්සහ කරනවා විනා ඉපදීමට උත්සහ කරන්නේ නෑ. නමුත් ඔබ ගවේෂණය කල්ලා බලන්ඩ. ඔබේ හදටම තට්ටු කරලා ඔබ අහන්න. ඔබ මෙතෙක්කල් ඔය බෞද්ධයෝ ලෙස. ඔ බන අහල ඇති සිල් රකල ඇති පන්සල් ගිහිල්ල ඇති පින්කං කරලා ඇති ඔය හැම එකකින් ඔ බලාපොරොත් වෙන්නේ කුමක්ද සතරාපායෙන් මිදිලා දිවිය මනුස්ස සැපසම්පත් ලබන්න. එතකට මේ දිවිය මනුස සැපසම්පත් කියන්නේෙත් උපත්තියක්. මේ නිසා බුදුවරු එක් මොහොතකටවත් මේ ලෝකය වර්ණා කරන්නේ. මේ ලෝකය උපත අගේ කරන්නේ නෑ. නමුත් අද ඔබ බෞද්ධ්‍යෝලෙස හුඟහා කුත්සාහ කරන්නේ අපායෙන් මිදිලා දිවියලෝ කියන වැඩපිළිවල. කවධාර දවසක කල්්‍යානමිත්‍රේගේ ඇසුරකින්. ඔබ දහම්ම ඔබදර පත්වනොත් විතරයි ඔන්න යදින්දකීලෝ පටවින්සි තෝසියා වගේ නිවන සම්බන්ධ ඔබ ස්තීර කෙනෙක් බෞදඩ පත්වයෙන්නේ. හැබැයි ඔබ නිවන සම්බන්ධෙන් ඉස්තිර කෙනෙක් බෞට පත්වයෙනට පස්සේ. ඔබට කල්්‍යානමිත්‍ර ඇසුරක් ලැබුණොනොත් වනප්ප ගුබ්බේ යථපු සිතක්ගේ ගිම්හනමාසේ පට මස්මින් ගිම්හේ තතුපමන්දම්ම වරං අදේශයි නිබ්ානගාමින් පරමං හිතායි. ඔබට කවදහරි දවසක කල්්‍යානමිත්‍ර ඇසුරක් ලැබුනොත්. ඒ කල්්‍යානමිත්‍ර ඇසුරෙන් ඔබේ සෝතාපන්න ස්වභාවය ඉස්තිරවෙනවා කුමක් වගේද ගිම්හා වනපප ගුබ්බේ යථපුසිි තක්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හි. ගිම්හාන මාසයේ ගිම්හාන ඉර්තුවයේ පළවෙනි මාසේ. දැ ලංකාපි ගත්ත එෙම ගිමහාන ර්තුව පටන්ගන්න අප්‍රේ ලොලෙදලා. එඳ අප්‍රේල් මාසේ අපි දන්නවා ලංකාවෙනම් ගස්වොල මල්පිපෙනවා, පලදරනෝ වැඩිපුරම ගස්ස්ොල පලදරන්නෙත් මල්පිපෙන්න්නේෙත් අප්‍රේල් මාසේ. මෙන්නමි අප්‍රේල් මාසේ ගස්ස්ොල මල්පිපෙන්නේ සවභාවධර්මය යම් සේද. කල්්‍යානමිත්‍ර ඇසුරකින් සද්ධර්ම ශ්‍රවණයකින් ඔබේ සෝතාපන්න ස්වභාවය ඔබේ දහම් අවබෝධය ඒහා සමානෝම ඉස්තිර කියලයි මේක කියන්න. ඇති මේ නිසා නමුත් මේ සූත්‍ර කටපාඩක් කරමින් ඔබේ මේ රාගදේශ මෝහ කියන තුන්බිය නැති කරන්න්න තමයි බුදුහාමුදුරු රතන සූත්‍රය දේශනා කරේ. ඇති මේ රාගය දේශය මෝහය කියන තුන්බිය නැති කරන්ඩ දේශනා කරපු රතන සූත්‍රය අට්ටකතාවට ගියා යක්ෂප්‍රේත භූතවලින් ආපු විශාලාමහනුවර තුන්බියක් නැති කරන්ඩයි මේක දේශනා කරකි අට්ටකතාකරවා මේවා සුරංගනා කතා බහට පත් කරලා තියෙන්න්නේ නමුත් මේ සුරංගනා කතාාව විතරයි අපි දන්නේ මේ තුළ ගැබ්බවෙලා සැඟිවිලා තියෙන දහම්මර්ථය යට පත්වෙලා ඉතින් එනිසා තමයි කවධහරි දවසක ඔබට බ නක්කහන් ෝන නම් කල්්‍යාන මිත්‍ර ඇ සුරකින්ම බනක්ක හන්්ඩෝනය කියලාතියෙන්. ඉතින් බනක්ක හන්ඩෝන්නම් බනක් කියන් ඕෝන කවද සවපිලි සිිම්බියා ඥානය අවබෝධ කර ගත් සෝතාපන්න සකුරදාග මනාගාමි අරහත් කියන හයගින් විතර මයි බනහන්ඩෝනේ. ඉති එනිසා මෙන සූපිලි සිම්බියයාා ඥානයෙන් තොරව යමෙක් බණ කියනවා නංක Eva ஆனான் த्य பாාප කමயணம். සංගබේදය නම් පාපකර්මය කියලායි අංගුත්තරනිකාය හය කියන පොතේ සංගබේද සූත්‍රයේ සටන් වෙන්නේ. දහම විකෘත්තියන අදහම්ම අවබෝධර පත් නොවනායගේ. බුදුහාමුදුරෝ කියපු දේවල් බුදුහාමුදුරෝ කීවේ නෑ කියනවයි. බුදුහාමුදරෝ කියපු නැතිදේවල්, බුදුහාමුදුරුවෝ කීවහ කියනවා. විශේෂෙන්මයි දිවියලෝක අපයවල් ගැන බුදුවර දේශනා කරන්නන්නේෑ. බුදුවරු දේශනා කරන්නේ නොයිපදීම ගැන විතරයි. නමුත් අද බෞද්ධෝ දන්නේ අපහහිවල් දිවලෝකෙන් අපයි. දැකලත්නෑ දිවිය ලෝකයක් දැකලත්නෑ එහෙමේත් තියෙනවත් දන්නෙත්නෑ ඉතිං ඒ මේ දැකපු නැති අපායකුයි දකපු නැති දිවිය ලෝකයකුයි පෙන්න පෙන්න්නා නිවන කියන එක වහනුව මෙ නිවන කියන එක මේ යාත්නේ උදහපත් කරගන්න පුළහන් අපාය තියෙනවාලක්ගේ අපාය තිබුණ වයි දිව ලෝකෙ තියෙනවලන්ගේ දිවියලෝක තිබුණාවයි. හැබැයි අපි අපායෙෙන්මිදලා දිව්‍ය ලෝකෙට යන්නට නෙමෙයි මනුස්සලෝකයකට අපි ආවේ මේ අන්තීමමාත්ම මේ බෝට පත්කර ගන්න. ඒනම් මෙන්න මේ අන්තිමාත්මට පත්කර ගණඩ ඔබට කල්්‍යාන මිත්‍ර ඇසුරක්මයි අවශ්‍යවෙන්නේ නිසාි මේ බනවලදිී. මේ කල්්‍යාන මිත්‍රය ගැන මේ තරම්ම කියන්නේ. ඔබට අද කල්්‍යාන මිත්‍රයෝලෙස පුතජ්ජාන අය. සක් පුරුසියෝ කල්්‍යයාාන මිත්‍රයන් ලෙස රඟපාන. මේනිසා කල්යාාන මිත්‍රයා කියලක් ගැන නිවනහරියට දැකපුෙන නිවනහරියට දැකපු කෙන අවබෝධ කරපු කෙනා දේශනා කරන්නේ නිවන ගැන විතරමයි. ඔහු කවදාකවත් කොතනකවත් ප්‍රකාශ කරන්න දේශනා කරන්නේ නෑ නැවතිපදීමක් ගැනේ නිසා ඔබට උපපටටිය. දිවිය ලෝකයක පෙන්න්නනවනන් ඔහු දහම්ම අවබෝධර පත්වන කෙනෙක් නොවේමයි අපාය ගැනනං කියන්න ඔහු දහම් ඔබදර පත්වනායෙක් නෙවෙයි. නිසා නොදකපු අපහායවත් නොදකපු දිවියලෝකේයටවත් යන්ඩ සුරංගනා ලෝකේක ඔබ අතරමං කරලා. ඔබ අපහයම්මිදලා දිවිය ලෝකයේ කියන සුරංගනා ලෝකයට යෑම සඳහා, අරාර මේ මේ පිින්කං කරන්ඩෝනය කියලා ඔබ යොමු කරලා තියනවා. ඉතින් නිසා අද ඔබ අර පින්කංවොල වහලෙක්බහොට පත්වෙලා. අපි කියන්නේ පින්කං කරනගේ ප්‍රතිඵල නෑ කියලා. නන්දසේන රත්නපාල මහත්මයා පොතක් කියලා තියනවා දිිප්ට දම්මවේදනීය කර්ම පඩිසන් දුන්න පණහා. ඒ කියන්නේ අපටේ කර්මඵල තියෙනවා. නමුත් මේ කර්ම පලවල එල්බී ගැ ගිහිල්ලා නිවන්දකින්ට බෑ. ඔබට නිවන් දකිින් දොන්න මෙන් කර්ම පලවලින් ඔබ ඇත්ෙන් ඕනේ. කර්මවාදෙන් ඇත්ෙන් ඕෝන. කර්මවාදෙන් ඇත්තලා නිවන කියන්නේ කුමක් දැයි ඔබ ගවේශනය කරන්න ඕනේ. අන්නේ නිවන කියන්නේ එක ගවේෂනය කරන්ඩ පුළහන් කෙනකුට තමයි මේකාන්තිමාත්ය බවට පත් කරගන්නේ අන්නේ අපිත් එක්ක මේ ගවේෂනයට යන්ට. අදනම තමයි මේ බණ දහයක් දොල්හක් යැනකං කියන්න එනිසා ඔබ මේ බනහලා මේ බනතේරෙන්නේ ලක්ෂකින් එක්කෙනෙකුට විතර තමයි මේක තේරෙ නේ කැන්නේ දැන් ලෝකයේ පුරහම ඉන්නේ පද පරමියෝ ඉන්නේ. එතකොට උග්ගටිතං්‍ය විපටිතංඥ නයිය කියන ඉන්නේ බොහෝම අත ලොස්සයි. ඉතින් ලක්ෂහෙකටවත් එක්කෙනෙ කිඉන්නවද කියලා හොයාගණ්ඩ අමාරු තරමටම අද මේ කල්්‍ය උද්ගටිතංඥෝ නෑ එතකට ලක්ෂයක් දැ ලංකාවේ ජනගානය ලක්‍ෂ දෙසීයන. මේ දෙසීයක් විතර තමයි අපට හොයාගණ්ඩ පුළහන් වෙන්නේ. ඉතාමත්ම අංසුප්‍රමාණයක් තමයි අපට හොයාගණ්ඩ පුළහන් වෙන්නේ මෙන්න මේ නිවන් දැකීම සඳහා. මේ බහුතරකට මේ තේරෙන්නේ බුදු හාම්දුරෙන් කා තේරු ෙත්න අ තරෙන්නේෙත්න හට තරෙෙන එත්න. නිවන තේරෙන්නේ. තාමත්ම අංශුමාත්‍ර කොටසකට අන්නේ අංශුමාත්‍රයෙන් කොටසෙන් කෙනෙක් ඔබට වඩ පුළහන් වුනොත්. ඔබට පුළහන් එනොයි මෛත්‍රී බුද්ධ සංකල්පය කෙන මිත්‍යයාදිිට්ට සංකල්පයෙන් අතමිදිලා. මේ මෛත්‍රී බුද්ධ සංකල්පයක් ගැන ඇයි අපි කතා කරන්න මේ ගෝතම බුද්ධරාජ්‍යය මේ තරන් තියෙද්දි. තාමත් මේ අපින්න ගෝතම බුද්ධරාජය නන් තාමත් මේක බුදුධහම තියෙනවා නං. ඒ බුදුවරය මෛත්‍රී බුදුවරය ඇවිල්ලකි කියන්නෙත් මේ නිවනම නං, සබබපාපස්සාරනං ුසලා සුප සම්පද ශචිත්තපඩියෝද පන ඒ තම් බුද්ධාන සාසනං ච්රමයි මෛත්‍රී බුදහා මුදුරුවෝ දේශනා කරන්නෙ. ඉතිං අපේ බුදහාමුදුරුව ඒක කියපුධ්‍යමේතාම තියෙනවා. හැබැයි අද හිතාගෙන ඉන්න මේ සබපාපස්සා කරනං කියෙනෙකම සියලූ පෞවලින් මෙදිලා කුසලා සුප සම්පදා පින් කරලා, නිවන් දකිින්ට කියලා තමයි අපට උගන්නන්න නමුත් ඕක පින් පව් කතාවක් නෙම ය තියන සියලු ක්‍රියාවන් වොලින් මිදිල නිරෝධයට පත්වන ස්වභාවයක් තමයි සබපාපස් සකරන ගාතාවෙන් විග්‍රහ කරලා තියන් අපේක දැන් කීපවතාවක් පැහැදිලි කිරීම් කරලා තියනවා. මේ නිසා නිවන් දැකීම සඳහාමය විඤ්ඥානය හැදන වැඩයිෙන් මිදෙන්ඩුවනේ. අන්නේ විඤ්ඥානය හදන වැඩේ නමත්තන ක්‍රමය. අහගන්නේ එක තමයි අපි බණහනවා කියලා කියන්න. ඒකට තමයි සෝතා පන්නවේ නොව කියන්න. අන්නේ සෝතා පන්න වන කෙනා යදින්ද කීලෝ පටවිින් සිතෝසිය ඉන්ද්‍ර කීලයක් සේ වැනෙන්න්නේෙනෑ එහට නිවන හරියටම ප්‍රත්්‍යයක් සයා නිවන විතරය කතා කරන්නේ අපායවල් දිල්ලෝකය ගැන. ඒ දහම් මාබෝධර පත්වන ආර්යශ්‍රාවගයක් කතා කරන්නත්නේ අනුගාමිගය කතා කරන්නෙත් නෑ. එහෙනම් මෙන්න මේ අනුගහමිකයෝ. වනප්පු ුබ්බේ යතාපපු සිිතක්ගේ ගිම්හන මාසේ පටමස්මින් ගිම්, ගිම්හන රෘතිය පල නිමාසේ ගස්වල මල්පිපෙන්න්නේ යම් සේද කල්්‍යානමිත්‍ර රසුරකින් සද්ධර්ම ශ්‍රවණයකෙන් ඔවුන්ගේ නිවන් මගත්. අනිවාරය සාධකයක් වෙනවා කියලයි ඒ ගාතාවෙන් කියන්නට උත්සහ කරන්න. එතකො අිමේ නිවන්දකින්ට යනකොට ඒ පුද්ජලයා තුළ තිබියයුතු ගුණහංග කරණයමත්ත සූත්‍රයේ තියෙනවා. එය සෝතා පන්න වනාට පස්සේ ඔහු තිය ඔහු තුළ තියෙන ගුණාංග තමයි රතන සූත්‍රයෙන් විස්තර කරන්නේ. කීනම් පුරාණන් නවන් නත්ති සම්බවන් විරත්තචිත්තා ආයතිකේ බවස්මින්. තේ කීන බීජා අවිරුල්ලි චන්දා, නිබ්හන්ති දීරා යතා යම්පදීපු. ඒ ඇන්නේ මෙන්න මේ නින් අවබෝධ වන කෙනෙක්, සෝතා පන්න වුණ කෙනෙක්. නැවත කර්මබීජ සකස් කරන්නේ. අතීතයේ අනාගතය ගැන සැලසුම් කරන්නේ. එතොට මේ විරච්ච සිත්තා ආයතික්නයකේ බවස්වින්. මෙන්න මේ ආයතන හයක් තමයි අපි නැවත 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 නවත මේ හා සකස් කර ගනිමින් ඉන්නේ. මෙන්න මේ ආයතන හය හදන හැටිය අපි නමත්තනවා. මේ ආයතන හා අපි කොහොමද හදන්නේ ඇහැට රූප දැකලා ආයතන හදනවයකට අපි කෙනව චක් ආයතනය. නට ශබ්දධ හලාපිය ආයතන් හදනවා සෝත හයතන. එතකොට මෙන්න මේවිදියට ඇහැට රූප කනට ශබ්ද නාසයටට ගන්ධ දිවට රස හමට ඉස්පරස මොලේට මතක කියන අරමුණු හයහරගන ආයතන හයක් හදනවා. මෙන්න මේ ආයතනයට තමයි බුදුහාමුදුරෝක කියන්නේ පංචුපාදානස්කන්දය කියලා. එතකොට ඇට රූප දැකළ රූපවේදනා සඥඥා සංකාර විඤ්ඥාන කියන ආයතනය හදන මේ ආයතනයට කියෙන බුදහමුදුර පංචුපාදානස්කන්දය පංචුපාදානස්කන්දේ නැත්තම් මේකට අපි කියනවා විඤ්ඥානය කියලා. එතකට මෙන්න මේ විඤ්ඥානය තමයි අපි මේ හදන්න මෙන්න මේ විඤ්ඥානය හදන වැඩඩ පිළිවෙලට තමයි කියන්නේ පටිච්ච සමුපාදය කියලා. එතවට පටිච්ච සමුප ව්වත් ආයතන කව්වත් විඤ්ඥානය කීවත් එක්ම දෙයක් ගැෙනයි මේ කතා කරන්න. එහනන් මෙන මේ සෝතාපුුණන් නාර්ය ශ්‍රාවකයා කීනම් පුරහණන් නවන් නත්ති සම්බවන් විරත්ත චිත්තා ආයතිකේ බවස්මින්. මෙන්න මේ ආයතන හදන වැඩපිළිවලෙන් ඔහු මිදෙන්ඩ උත්සහ කරනවා. තේ කීන බීජා අවිරුල්ල චන්දදා නි්බහන්ති දීදා යතා යම්පදීපු. එනිසා මේ කෙලෙස් ස්ොභාවය නිසාම ඇතියන පංචුපාදාන ස්කන්ධයන් ඇති නොවන මට්ටමට සැලසුම් සකස් කරමින් හැම මොහොතකම ඒ නිරෝධය කියන ස්වභාවයට යන්ට උත්සහ කරනවා ආයතන හදන්න නැතිව. එහෙෙනමි රතන සූත්‍රයෙන් කියන්නේ කවදහර දස කල්්‍යානමිත්‍රයේ ඇසුරු කරලා. සෝතාපාලන්නවඋනොත් ඔහු ඉන්ද්‍ර කීලයක් සේ වෙනස් වෙන්නේ නේ. ඔහු ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ ගිමහන මාසයේ පළවැනි ගිමහ නිර්තය පලවෙනි මාසේ ගස්වල මල්පිපෙන්නාසේ ඔහුගේ දහම් අවබෝධය දහම්මඇසේරණ සෝතාපන්න ස්ොභාවේ ඉස්තිරමයි. අන්නේ සෝතාපන්න ස්ොභාවේ ඉස්තිර කරගත්ත කෙනා කීනම් පුරාහණන් නවන්නත්ති සම්බවන් විරත්තචිත්තා ආයතිකේ බවස් මෙහෙනම් ඔහු මෙන්න මේ ආයතන හිමනත්නන් විද්ඥාන හිෙමනත්තන් සිතුවිල. ත්තන් පංචපාදානස්කන්දය හදන් නැතිව ඉඳීමේ වැඩපිළිවෙලෙහින්වා. මහ අතීතය ඉන්න නත්න නාගතයන් නෙත්නෑ වර්තමාන මොහොතේම සිදුවන ක්‍රියාාවලිය. ප්‍රඥාවෙන් අවබෝධ කරගන විඤ්ඥානය හදන් නැත්ව ඉන්න වැඩපිළිවලිින් හොයින්නවා. සහ වස්ස දස්සන සම්පදාය තයස්සු දම්මා ජහිතා බවන්තිී සක්ඛයදිිට්ටි විචිකිත්ත චංච සීලබ්බ තංවාපි අධද්ධකින්චු. එහෙනම් මෙන්න මේ සෝතාපනුන ආයස්්‍ර සහ වස්ස දස්සන සම්පදාය. මේ සහ වස්ස දස්සන සම්පදාය කියලා කියන්නේ. සෝතා පන්නවේ චාර්ය ශ්‍රාවකයා. අපි දැක්ක මේ දස්සනේන සම්පන්න කියන කතාව. කරණියමත්ත සූත්‍රේත් අන්තිම පදවැලේතියෙන්නේ. වෙන්න මේ දර්ශනයට පත්තිීම. සබ්භා සූත්‍රයේ තිස්සලාමතිෙන්නේ දර්ශනයට පත්වීම, රතන සූත්‍රයත් මේ සඳහන් වෙනවා, සහ වස්ස දස්සන සම්පදාය. මේ දර්ශනයට පත්වන කෙනෙක් තමායි. න්දකින්නේ. තයස්සු දම්මා ජහිතා බවන්තතිී සක්කාා දිිට්ටි විචිකිච්චි චන්ත සීලබ්බතං වාපී අධද්ධකින් චිහෙනම් මෙන මේ සක්ඛා ඇදිිට්්‍යියයි විජිකිච්චාවයි සීලබත පරාමාසියයි අයින්වෙල තියන සෝතාපන්න කෙනෙක්ගේ. ඔබ නිකං හිතන්ඩ මෙන්න මේ තුන්බියක් ඇතිවෙන තැනකට ගිහිල්ල මේේ සෝතාපන්න වෙන හැටිගැන, කරුණු සාකච්චා කරල වැඩක්තියෙනවා අදේ මිනිස්සුන්ට කණඩනැතුව අඳිින්ඩ නැතුව බොන්ඩ නැතුව මහා විශාල ව්‍යසනයකට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට නිවන් දකින එකක් ගැන කතා කරලා වැඩක්න එහෙනම් මේ අට්ට කතා කරවා මේ රතන සූත්‍රයවය තුන්බියක් නැති කරන්න විශලා මහනූරට ගියපු කතාව. ගැන සටහන තිබට සත්‍ය කතාව ඉට වැඩිය වෙනස්. මෙන්න මේ සත්‍ය කතාව තමයි රථන සූත්‍රය කියලා කියන්නේ නිවන් දැකපු සෝතා පන්න වන ආර්ිය ශ්‍රාවකයාගේ ගුණයි මේ කියන්නේ. ඔහු තුළ සක්ඛඉදිරි විජගිච්චා සීලබත පරාමාසනය. සක්ඛදිට්ටි විජිච්චා සීලබ්බත පරම්මාස ඉවත්වන අට පස් ඔහුතුළ වෙන ඉවත්තෙන්ට දේකුත්නේ. සක්කාය දිට්ටිය කියලා කියන්නේ මම මගේ කියන සංකල්පය නම්. මම මගේ කෙන සංකල්පය ඉවත් වන කෙනෙකුට තවත් ඉවත් කරන්න දෙයක් නෑ. හැබැයි සෝතාපනු නාර්ය ශ්‍රාවකයා තුළ ඉස්තිරවසයෙන්ම සීලබ්බත පරාමාසය නැතිවෙනවා. ඒ නිසා තමයි මංක මෙන සීලබ්බත පරාමාසය නැතිවීම සඳහා. වල්පල රාහුලහිමියන්ගේ සත්‍යයෝධය පොත හොයාගන පුස්තකාලවල තියෙනවා ඒ වගේ ඔය පොත් කඩවල් වල තියෙනවා. ල්පල රාහුලෙමන්ගේ සත්‍යෝධය පොත අනිවාරයෙන්ම මේ සත්‍ය ඇතුළත හොයාගෙන කියන්නඩෝ.නතකොට ඔබේ සීලබත පරාමාශය කියන ඔය මිත්‍යහා දිට්ටික නිවන්දකිින්ට ඔබට සෝතාපන්න වෙන්ට බැරිව හිරවෙලා තියෙන ඔය සීලබත පරාමාසය කියන ස්වභාවය ඔබ තුළින් ඉවත්වෙනවා. ඇති මේක අධ්‍යනය කරන්ඩෝඕනි අධ්‍යනය කරලා අධ්‍යනය කරලා අධ්‍යනය කරලා තමයි කවදහරි දවසකඔබට නිවන්දකිින්ට පුළහන් වෙන්නේ. කින්චාපිසෝ කම්මන් කරෝති පාපකන් කායේනවාචා උදතේතසාවා, අභබ්බෝ සෝතස්ස පටිචදාය අභබබතා දිට්ටි පසද්ද උත්තා. එහෙනම් ඔබ කයින් වචනයෙන් සිතින් සංමරවඩ ඕනේ නිවන් දකිින්ට. එහෙනම් නිවන්දකිින්ට යනකොට නිවන් දැකපු කෙනෙක් අනිවාරෙන්ම කයින් වචනයෙන් සිතිං සංවර වෙලායින්න ස්ෝතාපන් වන කෙන කයින් වචනයෙන් සිතිං සංමර වෙලාඉන්නේ. ඔහු. අනවශ්‍ය වචන භාවිතා කරන්නේ ඔහුගේ කය භාවිතා කරන්නේ භාවනාව සඳහා කය පෝෂණය කිරීම සඳහා ආහාරවේලක් ඕන ඉතින් එකහාරවේලක් තිබ්බත් ඇති බුදු දේශනාවට අනුව අපට නියමිත වෙලා තියෙන්නේ එක ආහාරවේලයි. ඉතින් කලින් ආහාරවේල් තුනකට, මුදිරෝර හරුුවලබෝ පේෙනවා නොත් ඇතින සමාජ ප්‍රශ්න ගැටලු පදනම් කරගෙන පසුව එක වේලකට සබන්ධවෙලා තියනෙන එතකොට එක වේලක් අරගත්හම අයපෝෂණය කළන්ඩ යන කාලයේ ආවසං වෙනවා. ්‍රීට පස් යඔබ කරණඩෝනේ හුද කලා භූමියකට වෙලා අර්ඥගතවා රුක්කමොලගතුව සුඥාගාර ගතුවා වෙලා කායේනවාචා උද්චේතසාවා. එතකොට මෙන්න මේ කයිං වචනයෙන් සිතිං වන ක්‍රියාවන්ගෙන් අටමිදිලා දවසේ වැඩිකාලයක් ගත කරන්ටයි හුරුවෙන්ට ඕන. එතකොට මේ දවසේ වැඩිකාලයක්. කයිංමචනයෙන් සිටං අපට තොරවයින්ඩ පුළහන්නම්. අන්නා අපි විඤ්ඥාන හදන, ආකාරාඩි. එතකට අපි විඤ්ඥාන හදන්නේ එහැට රූප කණ් සබ්ද නාසයට ගන්ද දිවට රස්ස හමට ස්පර්ස මොලේට මතක කියනවා. එතකට මෙන්න මේ ස්වභාවයෙන් ඔබට අතමි දෙන්න පුළහන්නා. කයින් වචනයෙන් සිතින් ඔබ කරන ක්‍රියාවන්ගෙන් අතමි දෙනවානං ඔබ ඉන්න නිවෙන්නේ. ඒනන්ද සම්මා දිට්ටි කියල සූත්‍රයක් තියනෙන ඔය සම්මා දිට්ටි කියන සූත්‍රයේත් මජිමනිකායේ. ඒ සූත්‍රයේ සඳහන් වෙන්න මෙන්න නිවන්දකිින්ටනකුට කයින් වචනයෙන් සිං කියන ක්‍රියාවන්ගේ නැමිදෙන් හැබැයිති ඒවගේ කයින් වචනයෙන් සිතිං වන නරක ක්‍රියාවන්ගේ නතමිදෙන්ඩ හොඳ ක්‍රියාවන් කරන්ඩ කියලා තමයි වර්ධ ඉස්මත්තුලා තියෙන්. නමුත් නිවන්දකිින්ට යන නුන්ගේ කයින් වචනයෙන් සිතින් සිදුවන ක්‍රියාවන්ගෙන් මිදෙන් ඩෝන. ඒනතු රතන සූත්‍රේත් මේ සඳහන් වෙන්නේ කායේ නමාචා උජතේ ද අභබ්බෝ සෝතස්ස පටිචදාය, අභබ්බතා දිට්ටි පසද්ද උත්තේ ත මතරින් මේ කියවන් ුත්හ කරන්නේ සිතකය වචනය කියන මෙන්න මේ අංශවලින් තමයි. අපි සසරට වැැටෙන්නේ එන අපි සසරෙන් මිදෙන්ඩන අපි කළයුතු කරණාව තමයි ඒ කටයිතුවලින් අපි අතමිදිලා ඉන්දෝනෙ. ජ අිය සච්ඡානි විභාව යන්ති, ගම්බීර ප්ඥන සුදේසිතාන, කංචාපි තේහොන් ති බුසාපමත්තා නතේ බව අට්ට මංග දියන්ති. ඉධම්පි සංගේේ රතනම් පනීතන්ගේ තේන සචේනස්වති හෝතුය. මෙන්න මේ මෙතනද බුදුහාමුදුරු අර්ථවත් කරපු කාරණාවයි අද සම්මුති සමාජයේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙොලයි අතර අහසට පොළොවහා වෙනස් අර්ථයක් තමයි ඒතු ගැන් විලතියෙන්. එති මේ බණ තේරෙන්නේ ප්‍රඥාවන්තීන්ට විතරයි. දුෂප්‍රාච්චීන්ට මේක තේරෙන්නේ නෑ. අර පොඩිකාල ඉඳලා හඳේ හාවයන්ඳපු කතයි, බුදු හාමුදරුවෝ වඩිින්ගියපු කතාවයි බදුහා මුදුරෝ එපොන් දවසේ ඇවිද කතයි. බුදුහාමුදුරුව එපදන දවසේ කතා කරපු කතයි. ඊර පස්සේ නාගේ ඇවිල්ල දවස් සතා බුදු හාමුදුරුවෝ වටකරගෙන හිටපු කතයි. බුදුහාමුදුරෝ දිව්‍ය ලෝකෙන්දලා ඉනි මගකින් නැවත ෘතුවයට ගොඩ බැස්ස කතායි නහයෙන් ගින්දරයි නහයෙන් වතුරයි පිට කරපු කතා මෙන්න මේ විදිහේ ම පුදුමාකාර නිර්මානශීලී කතාගොන්නකට. තමයි අද ඔබ බුදු දහම කියලා හිරවෙලා ඉන්න. මෙන්න මේ කතාම සත්‍යමයි මේ කතා වලින්මයි නිවන් දකින්නේ කියලා හිරවෙලා ඉන්න අයටමි අපි කියන කාරණාව අංශුමාත්‍රයක්වත් තේරෙන්නේ ඒගොල්ල පද පරමයි. ඉතින් මෙතනර උගටිතංඥ විපටිතඥ නයියකෙන්න්න තුන්ගොල්ලන්ගෙන්. අරගොල්ල අර පොත් කටපාඩන් කරලා ත්‍රපිටකේ කටපාඩන් කරලා ත්‍රපිටකේට මේ නිවන සීමා කරන්න හදනවා. මේ නිසා බුදුහාමුදුරුව හැමතනම කියපු කතාවක් තමයි මේ නිවන හැමෝටම තේරෙන්නේ ප්ඥාවත්තස්ස අයන් දම්මෝ, නායන් දම්මෝ දුප්ප්ඥස්ස. මේ දහම තේරෙන්නේ බහෝම අංශුමාත්‍ර, ප්‍රඥාවන්තීන්ට විතරයි දුස්ප්‍රාඥ්ඥයින්ට මේ දහම තේරුම් ගණ්ඩ අමාරුයි. එතොට ප්‍රඥාවන්තයන්ට විතරමයි මේ දහම තේරුම්ගණ්ඩ පුළහන් වන්නේ දුස්ප්‍රාච්චිට තේරුම් ගන්ට බෑ. ඒකට හේතුව තමයි මේ දහම ප්‍රඥාවන්තයන්ගේ දහම. එතට මේ දහම බුද්ධිමතුන්ගේ දහම. හැබැ මේ ප්‍රඥාවන්තයා බුද්ධිමතා කියලා කියන්නේ මේ උපාධියක් තියෙන කෙන නෙවෙයි. හැබැයි කිසිම දැනුමක් නැති සුනීතට මේක තේරුම්ගණ්ඩ පුළුහ වුනා. එතකොට උගත්කමක් වැඩටක් නමේ ප්‍රඥාවකැන උගත්කමට සමපහත වන්න දෙයක් නෙමි. ඒවගේම අවුරුදු හතේ විසාක මේකට තේරුම් ගත්තා අවබෝධනා සෝතා පන්න වනා. ඒකෙන් අර්ථවත් කරන්නේ මේ මේ අවුරදු හතේළමයකට තේරුම් ග්ඩ පුලක වයසෙන් මුහුපුරාග්‍යයි කියලා හෙම ගැටලුවක් නෑ. එහෙනම්. මේක දුපතුන්ටත් තේරුම් ණඩ පුළහන් ාරචීරයට තේරුම් ගඩ පුළහ වුනාම් ඇන් අඳින්ඩ ස්ත්‍රයක් වත් තිබ්බෙනයේ ධාරචරයට. ඒත් එක බනපදයකින් තේරුම් ගත්තා. මානසික පීඩනය තුළාහපු කිසාගෝතමි, මානසික පීඩනය තුළ ආපපු පටාචාරා. මේක තේරුම් ගත්තා. මනස විකෘතිතත්වයට පත්වෙලා ආපු මනුස්්‍යගාතන දාහ කරමින් ආපු අංගුලි මාලට මේක පුළුවන් වනාා. ඒව කතා විතරක් වඩ පුළුවන්. ඒකෙ මේ කියන්නේ මනුස්්‍ය ාතන දාහ කරපු කෙනකුට වුණත්. කල් යහන මිත්‍ර ඇසුරක් ලැබුණොත් නිවන්දකින්නඩ පුළුවන්. ඒ නිසා ඔබටත් නිවන්දකිින්ට පුළුවන්. ඔබට කවුරුහරි පොඩිකාල ඉඳලා මේක ඉගැන්න්නවා මේ නිවන කියන එක. මේ ආත්නේ දකිින්ඩ බැරි මෛත්‍රී බුද්ධ ශාසනයට යන්ඩෝන කාරණාවක් කියලා ඒත්තු ගැන්නුව. එහෙම ඒත්තු ගන්නල ඒත්තු ගන්නලා ඔබ අර දිවියලෝක සංකල්පයේ වහලෙක් බෝට පත් කර. එතකොට මෛත්‍රබුද්ධ ශාසනය නම් වූ මිත්‍ය අදිට සංකල්පයකට ඔබ හිර කර. ඉතින් අපේ බුදුහාමුදුරුවන්ගේ දහමතාම තියෙනවා නම් මොකොට දබි මෛත්‍රීබුදු කෙනෙක් ප්‍රතන්නේ. ඒ ඇන්නේ මෙහම කොතනකවා බුදුහාමමුද හෙම මෛත්‍ර බදසාාසනය පාර්ථනා කරල නෑ. අපමාදයන සම්පාදයද කියල මේක මේ ආත්මය අවසංකරගණ්ඩ කියලා බුදුහාමුදුරුවන්ගේ දේශනාව. නමුත් මෙ විකෘත් වෙලා විකෘත්ය ලගිහිල්ලා. මේ බුද්ධ ශාසනය පින්කරන්ඩ විතරයි නිවන් දකිින්ට මෛත්‍රී බුද ශාසනයකට අන්ඩෝනය කියලා. අපි යොමු කරලා සංවිධානාත්මකව මේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ සහ. ඇති හැකි අයගේ ධනය කඩා ගැනීමේ ව්‍යාපාරයක නියරිලමා, අද ප්‍රබභු පැලන්තියක් විසි. නිති මේ නිසා මෙන්න මේ දහම මොකක්ද කියන එක තේරුම් ගණ්ඩෝන ති මෙවා විවෘත්තව කතා කරනකොට දම විකෘති කරනවයි කියනවා. අර මිනිස්සුන් ගොනාට අන්දලා, අර දැන් අලුතෙම්ම මේ පන්සල් ඇළ ටොයිට් බාත්‍රුම් හදන සුගන්ද කුටි කියලා. මොන්න තරන් අපහා සයක්ද බුදුහාමුදුරුවන්ට මේ කරන්නේ. බුදුහාමුදුරෝ පිරුණුවම් පාලා ඉවරයි. අද කෝටි ගනම් වේදං කරල සුගන්ද කුටි කියලා ටොයිලට් බාත්‍රෝම් බදුහාහමුදුරුවන්ට හදනවා. ඉතින් මේ විදිහයට බුදුදුහමද විකෘති කරගෙන. ඉතිං ඔය ඔය විදිහයට බුදුහාමුදුරුවන්ගේ ධාතු තියෙනවා නං ලංකාේ පන්සල් ලොල, හියිලන්තේ පන්සල්ලෝල බුරුම පන්සල්ල ලංකාවේ පන්සල් තියන විසිදක්වදර. ඔය හැම තැනම සදහතුක කරුදාාව තියෙනවා අනම් බුදුහාමුදුරුවන්ගේ ශීරය අලිහත්තු දෙනෙක්ගත් ලොක් ෙන්ඩ ඕන. ඉතින් මේ වංචාවන් වලට තමයි මිනුස් හුරු වෙලඉන්නේ. එතකට මොනවාහරි ගිහිල්ලා මොකක් හරි අද්‍යත් කෑල්ලක්හරි කොහයත්යන කෙස්ගහක් හරි පෙන්න්නපු හම මේක සර්වඥධාතු සර්වත්්‍ය කේස දහතුූ කෙ ිනිස්සතු පිටි පස්යෙනවා බලන්ඩොකොදෑන් බදුදහාමුදුරන්ට මුඩු මහන කියලා තමයි බැනල තියෙන්නේ. එතකොට මුඩු මහනා කියලා කියන්නේ කෙස් මුඩු කරපුනිසා බුදුහාමුදුරුව අපට කෙස් මුඩු කරන්ඩයි කළලා බදුහාමුදුරෝ කොන්ඩ අද දන්න එහෙම බුදුහාමුදුරෝ අපට ආදර්ශමත් එහෙන එතකට මේ කේෂ ධාතු කොහෙන්දේ බුදහාමුදුර බුදුනාට පස්සේනෙ ධාතුවෙඩ ඕන. එතකොට කෙස්රවුලු බා කහැවත් හැඳ ගිහිගේ නිත්ම පැවිද්දට පැමිණියමී කියලා යර පරේෂණන සත්‍ර තියෙන් නතකට බුදහාමුදුර කොන්ඩිය අදග හිටපුතනක්. ඔය සාහිත්‍ය රසකතාකරුවන්තුව තිබ්බට පායෝකෝනේ. මේනිසා මිනිුස්සු වල්මත්වෙලා මිනිස්සු රැවැටිලා. ඒයඒ ඒක මාධ්‍ය නාලිකාවලින් එකඒක වෙසාකකට පොසන් එකට ඇසලේකට කොහේ හරිතෙන එසක ගැක් කරගෙනැවිල්ල මේක බුදුහාාම්ත්‍රගේ කේෂ ධාතු කියනවා. ඉති මිනිස්සුූ දාස් ගණ ලක්ෂ ගණන් අරට පූජා කරවා ය කොයි හරිත අදැත් කෑල්ලක් ගෙනල්ල මේක බුදුහමුදුරන්ගේ දන්තධාතු කියලා හරි කේෂධාතු කියල ඒවා තියන තැන් තියනවා දළදා මාලි ගාවේ. එතකොට එහම නැතුව මේ තැන්තැන්වල හැම්ම තැනව මේ ධාතු ප්‍රදර්ශනය කිය කියා. ඒ ඒව පෙන්න්න පෙන්න්න මිනිස්සුරවටනවා. ඉතින් මේනිසා බුදුහාමුදුරුවන්ගේ ඒ ධාතු තියනතැන් දැරුවන්නලි සෑජයේ දළදා මාලිගාවේ ඒ තියනතැන් තියෙනවා. නමුත් මේ දැන් මේ එකක විදිහට, එළියෙ ඇල්ලා මනිස්සුරවටරවට්ට මේ ධාතු ප්‍රදර්ශන කිය කියා මිනිස්සුන්ගේ සල්ලි ගරා ගැනීමේ ව්‍යාපෘති. එො හැබැයි මිනිුස්සු කැමති මේවාට සත්‍යබෝධයට කැමතින අන්න අර සෝතාපානුන ආර්ය්‍ය ශ්‍රාවකයා යදිින්දකීලෝ පටවින් සිතෝසියා චතුපබ්බිවාතෙහි අසම්පකම්පයිය, ඒගොල් ඔන්නඔය බොරු මති මතාන්ත්‍රවලට හෙළවෙන්නේ නෑ එනිසා අපි මේ උත්සාහ කරන්න ඔබේ ප්‍රඥාව ඔබ නිවන්දකට චතතුරා සත ප ච ක් සපද . කලින් ඔබගේ ප්‍රඥාාවදිි වෙලා හින්ඩෝනේ. එනිසා ඔබ තුළ මහා පිපාසයක් තියෙනවා මේ මහා පිපාස වෙලාවේ ඔබ අරංගෙනවා කළුතෙල් හරි, පොල්තෙල් හරි දාාපු වීදුරවා හැබැයි මේ කළුතෙල් හරි, පොල්තෙල් හරි දාාපු වීදුරුවට මං ඔබ නුවතුර දැම්මෝොත් ඒ උනුවතුර ඔබ පානය කරලා ඔබට පිපාසය වෙනුවට පාචනය හැදෙනවා. ඉති එනිසා මන් මේ හදන්න මුලින් ඔබෝය වතුර පිපාසය තිබනට ඔබේ භාජනය පිරිසුදුයි. මේනිසා ඔබේ භාජනය පිරිසුදු කරන්න්ඩ ඕනේ. එනිසා මේ පිරිසුදු භාජනයක තමයි ඔබට මෙන්න මේ සත්‍යය දහාම වබෝධ කරග. එනිසා ඔබ දැන් දැනුමෙන් ඔබේ මනස දැනුමෙන් ඔබ විකෘති කරගෙන තියෙන්නේ. කොෙහරි පොතකතිබ්බ කරුණු කවුරුහරි කියපු කරුණක් ඔබ සත්‍යයක් ලෙස පිළි අරගෙන. බදහි වහලුම් බෝඩ පත්තල නිසාම මේ සෝතාපන්න කියලා කියන්නේ නිවන්දකින ආකාරය හරියටම අසා දැන ගැනීන්න එතකොට මෙන්න මේ යම් බුද්ධ සෙට්ටෝ පරිවර්ණයේ සුතින් සමාධිමානන් තරිකංචමාහු සමාධනාතයන සමෝන විද්්‍යදිී ධම්පිදම් මේ රතනම් පනීතා එතකොට මේ කියන්නේ මෙන්න මේ දහම අවබෝධ කර ගැනීම සඳහා ඔබ තුළ සමාධයක්තියෙන්ඩ ඕනේ එතකට මේ සමාධිය ගත්තහම සමාධිය කොටස් තුනක බැදෙනවා මි්‍යයා සමාධි තියෙනවා ලෞකිික සමාජතියවා ලෝකෝත්තර සමාධිතියනවා. එදොට සම්බුද්ධ සෙල්ටෝ පරිවර්ණයේ සුචින් සමාධිමානන් චරිකන්තමා හු සමාධි නාතයන සමෝන විද්්‍යති ධම්පිදධම්මේ රතනම් පනීත. එහෙනම් ඔබ නොපමාව මෙන්න මේ දහම්මගේ නිරෝධය යනකොට ඔබ නිරෝධ සමාපත්්‍යය කියන සමාධියකට පත්වයෙනවා. කරමේ නිරෝධ සමාපත්තිය කියන සමාධියයට පත්තෙන්ට නං ඔබ ඉන්ද්‍රියන්හාය සංවර කරගත්ත ආර්ිය ශ්‍රාවකේක් ඩඕන. එතකොට මේ බුදු දහම තියෙනවා අශ්‍රතවත් උත්ජනයා සහ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. එනම් ඔබ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙක් වඩෝනේ. දහම ශ්‍රවණය කරපු කල්්‍යාන මිත්‍රයෙක් වවැන්නඩ ෝනේ. එතුට කල්්‍යාන මිත්‍රයා කියයන සෝතාපන්න කෙන. එන සෝතහා පන්න වෙනඩම් ඔබට සෝතාපන්න උුණ කෙනෙක් මහම් බෙන්ඩෝන. එති මේ නිසා අපි මේ බණ විශ්සක මුල් වැඩ සටහන මේ නිබ්බහන කෙන මාතෘකාව යටතරම් තිෙන්නේ මේ අහන ශ්‍රාවකයන් ඒකරාශ අදේ එකක් හල හෙට එකක් හල සංගේ සන්දර්ශනවල මේ සින්දුහනෝ වගේ නිවන් දකිින්ට බෑ. එතකොට නිවනනං නොඉපදීම ගැන විතරමයි කියවෙඩ ඕනේ. නමුත් කොහ අර තැනක ඉපදීම ගැන කියවෙනවනං ඒ බුදුබණ නෙමෙයි. බුදුබණය කොතනකවත් සුගතියකවත් ඉපදීමක් ගැන සතහං වෙන්ඩ බෑ. මෙතන කියවඩම ඕනේ නිවන නොයිපදීම විතරමයි. යං කිංචි විත්තන් ඉදවාහුරංවා, සගගේ සුවායන් රතනම් පනීතන්, නනෝ සමංගත්ති තථගතය ඉදම් පිබුද්ධේ රතනම් පණීතන් ඒ තේන සච්චේයන සුවත්්‍ය හොතු. එතකොට මෙන්න මේ නිවන්ගමන යනකොට සහර වෙලාවට අපට හොඳ හොඳ තැන්වල ඉපදීම් ගැන සමහරු කතා කරනවා. ඒ ඉපදීම් ගැන, නෙමෙයි කතා කරණඩෝනේ නොවිපදීම ගැන විතරමයි. අපි අ මුලින් කතා කරපු ගහතාවේ නතේ බවන් අට්ටමං ආදිහන්ති. ඒ අරිය සච්චාන විභව යන්ති ගම්බීර පං්න්නේන සුදේසිතානයේ කංචාපි තේහොන්ති බුසපමත්තා නතේ බවන් අට්ටමං ආදියන්ති කියනකොට මේ සෝතාපන් වන කෙනාට ආත්මාටක් නැහැ කියලා තමයි දැන් ඔය. ට විස්තර වෙන්නේ. මෙතන හොඳට බලන්ඩ ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරේ නිරුක්ති පටිසම්බිදධා ඥානයේ නැතුව. අත්ත දම්ම නිරුක්ති පටිභාන කියන, සූපිලි, සිබියා, ඥාන උපදවාහගන්න නැතිව තවත් අයකුට බණ කියන්ඩ යන් එපා කියනවා ඒක ආනන්තරිය පාප කර්මයක්. බලන්ඩ මෙතන මේ නතේ බවන් අට්ටමං ආදියන්තිකෙනකට නතේ භවන් කියලායි තියෙන්නේ. නතේ බවන් අට්ට මං ආදියන්ති. සෝතා පන්න වන කෙනෙකුට බව අටක් නෑ කියලා කියන්න එතකොට බව සහ ආත්ම කියන්නේ එකිනෙකට හාත් පසින්ම වෙනස් වූ කරුණුකාරණ දෙක. එතකට මෙතනති මේ නතේ බවන් අට්ට මං ආදියන්තී කීවේ සෝතාපන්න වුණ කෙනට බ අටවෙනි භවයක් නෑ කියලා. එතකොට මේක දැන් අ භවය අටවෙනි ආත්මයක් නෑහ. බවට පත් කරලා තියවා. එතකොට බවයි ආත්මයි කියන්නේ එකනෙකට සම්පූර්ම වෙනස් කාරණා දෙක. එතකට බුදුදහමේ තියෙන්නේ වර්තමාන මොහොතක ක්‍රියාත්මකවන චිත්තවීදියක් විදරයි. මම නැවතත්තේ වාකෝබට කියනවා අවබෝධය සඳහා බුදුදහමේ තියෙන්නේ වර්තමාන මොහොතක ක්‍රියාත්මක වන චි. වීදියක් ගැන කතාවක් විතරයි. මේ නිසා බුදුදහමේ මීට මොහොතකට පෙරකතාවක්වත්, මීට මොහොතකට පසු කතාවක්වත් කතාවක් නෑ. මේ නිසා, බුද්දු දහමේ කතාවෙනි වර්තමාන මොහොතක චිත්තවීදියක් ගැන. එහෙනම් මේ වර්තමාන මොහොතේ චිත්තවීදියක් ගත්තහම මේ කරුණුකාරණාව අපි ඔබට සාකච්ඡා කරනවා දහවෙනි එකලොස්වැනි දොළොස්වැනි දහම්. දේශනා වලින් තමයි අපි මේ කරම්කාරණ පටන් අරගන මේ පටි සමුපාදය සහා චතුරාර්ශත්්‍යයක කියන මාතෘකා දිගහැරෙන්න්නේ. මේ දැනට අපිට මේ ප්‍රාථමීක මේ ශිෂ්්‍යත් සාමාන්‍ය පෙළ උසස් පෙල වගේ මට්ටමක තමයි අපි මේ ඔබව දැන් අපි දැ බණ කිහිපයක් මේ නොකොට කර අවසන්තියෙනවා. දැන් ඔබ ශිෂෂ්‍යත් මට්ටමන් සමත් වෙලලා දැ සාමාන්‍ය පෙළ වගේ මට්ටමකට මේ බන කිහිපේ මහපු අය. පත්වෙලා තියෙන ඉතින් පෙරබණ හන්ඩ බැරුණ ඉන්නවනං ඒ අය අනිවාරයෙන්ම මේ සතිය ඇතුළතම තමන්ගේ නම ලිපිනය දුරකාතනාන්කයේ සටහන් කරපු තැපල්පතක් ගුවන් විදිලිට එවන්න ඊට පස්සේ අප පරණ බනවාර සහඒ පොත්පත්තු ට මෙ පිශල්නය කරලා තමා ඔබට චතුාර් සත්තතික කියෙන මාතෘ කව් අපිත් එක් ඒකරශයෙන්ට පුළහන් වෙන්න. ඉතින් අපි හැවලේම කියන්න මේ බහුතරයකට තීරෙන්නේ. බෞතරයක් මේ නිවන කියලා හිතාගනින්න පින්කං කරලා දිවියලෝකයනය එකක්. අන්නේ දිට්ටිය ගැලවඩ අ සත්‍යෝදය වගේ පොත් කියවන්ඩ. එතකොට ඔබ දැනට කරන මිත්‍යා දිිට්ටික පුද සච්කාරවල ඇත්ත නැත් ඔබට තේරුම් ගණඩ පුළහන් වේ. ඉදිනි සත්‍යයෝදයපත දවතාවක්වා කියවන්ඩ. කියවල තේරුම් ගණ්ඩ වල්පල රාහුලහමුව මොන්න තරං අවබෝධකින් ඔබ මේ කරන මිත්‍යයා ද සත්කාර කොච්චර දුරට විශ්ලේෂනාත්මක විග්‍රහ කරලා තියෙනවද කියලා පෙනෙක්. ඉතිං නතේ බවන් අට්ටමං ආධියන්තී කියලා රතන සූත්‍රයේ සටහන් වෙන්නේ. සෝතාපන්නන කෙනෙක් ගැන කතාව දැන් අපි සෝතාපන්න වන කෙනෙක් ගැනීමම පුද්ජලයෝ සෝතාපන්න වෙන්නෙත් නෑ පුද්ලයෝ සකරදදාගාමි වෙන්නෙත් නෑ පුද්ජලය අනාගමිවෙන්නත් නෑ පුද්ලයෝරහත් වෙන්න ත්නෑ පුදජලයෝ බුදු වෙන්න ත්නෑ. මෙන්න මේ සෝතාපන්න සගුරුදාගාම ඇනාගමි අරහත් බුද්ධ බවට පත්වන්නේ අපගේ සිත ඒ දැම් සිතේ පවතින රහත් ස්වභාවය, සිතේ පවතින සෝතාපන්න ස්වභාවය කයකට සම්බන්ධ කරපු නිසා තමයි මෙන්න මේ අපට අද නිවන වැහිලා තියෙන්නේ. එතකොට භ්‍යාමමත්තේ කලේබරේ සසඥින්මි සමනකේ කියපේක අද මේ බඹයප පමණ ශරීරයේ කියලා මේක විකෘති සිංහලර්තය අදදාගන. භ්‍යාමමත්තේ කලේබරයේ සසයම්මි සමනකේ කියලා කිවේ දළ කය තුළ ක්‍රියාත්මක වන ක්‍රියාකාරිත්්‍යයක් නිසා මේ ලෝකය හටගන්නවා ලෝකය කැන සිතුවිල්ද. එතකට මේක මේ බඹයක්පොව ශරීරයට, උප ආදේශ කරගෙන තමයි අද නිවන වැහිලා තියෙන්නේ.මනිසා කයක්නෙමයි නිවන් දකින්නේ සිතක්. මෙන්න මේ සිත. හැදෙන වැඩපිළියෝල තමයි චිත්වීදයක් කියලා කියන්නේ. එද මේක් හැමෝටමික සැරේටම තේරෙන් ඇතිවේ මංගත ොඩි හැඳින්වීමක් විතරයි කරන්න පිදිරි බනවල්ද මේ චිත්තවීදි ගෙන කතා කරනවා. ඒ චිත්තවීදි ගෙන කතා කරන අපි චිත්තවීද පිළිබඳව ඇඳපු එක්තරා චාට්ට එකක් තියෙනවා ඒ චර්ට්ටක ඔබ සතු. තිෙන් ෝන ඉරි බනතන්හ නිසා තමයි ඔබගේ නමලිපිනය දුරකතනාංකය ගුව ගුවන් ට ෙවඩයි කිය ඊට පස්සෙ අපි ඔබට ඒක නොමිේ තැර මාර්ගෝලින්ක් ඔබගේ නිවසටයනට පසේ වධ්‍යනය කර්ඩෝන අධ්‍යනය කලා හැම ඉරිදාකම හයට මේ ගුවන් විදිලියත් එෙක්ක සම්බන්ධ වන්නඩෝන නති එහෙම සම්බන්ධල මේක ගවේශණය කර්ඩෝ. ඉති මේක කරන්ඩ පුළහාන්, වෙන්නේ මුළු ලෝක ජනගහනය සීයක් ුදරතමයි මේක තේරේ. නතින් අන්නේ සීයෙන් කෙනෙක් ඔබට වඩ පුළුවන්න්නම්. ඔබට පුළහන් මේ ආත්මේ අන්තිමාත්නය බවට පත් කර ගන්ට. ඉති දැනට අපිත් එක්ොයි තියක් හතලියයක් කුදරප්‍රමාණයක් මුළු ලෝකෙම් එක තුවෙලා තියෙනවා මේ අධ්‍යියනය සඳහා මේක හැමෝටම තේරෙන්නේ. ඉතිං මේ වවගුවන් ඉදිලිය අහන ඇතැම් පුුණ්්‍යවන්ත පිරිස් ඉන්ඩ පුළුවන් හැගිලා. පිළිබඳව ගවේෂණය කරන්්ඩ පෙරපින්තිබිලා මේ ආත්ම අන්තිමාතතිම බවට පත්කරගන්ඩ පෙරපින් පූර්ණයක රොප ඉඩ පුළුවන්. මේ නිසා මේ නතිේ බවන් අට්ටමං ආද අන්තිය කියයන්නීමේ ආත්ම හතක් ගැන කතාවක් නෙමෙයි. චිත්තවීදයක් කියලා කැන්නීමේ සිතක් සිතුවිල්ල බවට ක්‍රියාත්මක වන වැඩපිළිවෙල. එතකට මේ ඉස්සල්ලා ඇැතිවන්නේ සිත චිත්තවීදයක තියෙනවා ෂනදාහතා. මේ ශනදාහතෙන්, පවෙනිෂණ අටට අපි කෙනවා සිත කියලා. එතකොට මෙන්න මේ පලවෙනිශණ අටට සිත කියනවා. ඊට පශේෂණ හතට අපි කෙනවා ජවන් සිත් කියලා. එතකොට මේ ජවන්සිත් හටගන්න උපත්තියකට විඤ්ඥානයකට පංචුපාදානස්කන්දයකට. එතකට මෙතන මේ නතේ බවන් අට්ටමං ආධියන්තය කියලා මෙතන මේ කියන්නේ ආත්මහතක් ගැන නෙමෙයි. එතකොට චිත්තවී දෙගතෙන බවදා හතා. බවදාහතෙන් පලවෙනි බව අට තමයි සිත, ඒ සිත අවබෝධ කරපු කෙනෙක්, ඒ චිත්ති අවබෝධ කරපු කෙනෙක්, නිව අවබෝධ කරපු කෙනෙකුට ජවන්හත ක්‍රියාත්මක වෙන්නේ නේ. එතකොට ජවන් හත තමයි නැතේ බවන් අට්ටමං ආදියන්තය කියලා කියන්න. එතුවර මේ කියන්නේ චිත්තවීදියක ක්‍රියාකාරිීත්වයක් චිත්තවීදියක ක්‍රියාකාරිත්වයේදී අටවැනි භවයකට ජවන් හතාක් කිවර වෙලා ඊගාව උපපත්තියට යන්නන්නේ නෑද විඤ්ඥානය හැදෙන හැටි තමයි මේ ජවන්සිත්වලින් කියන්නේ දෙක පාරටම මේක කියකොට තේරෙන්නේ නැතිවති මුොද කට පාඩන් කරරනම සෝතා පන් වන කෙනෙක් ආත්ම හතක් ඉපදිේ නහැකිෙල් ආත්ම හතේ කතාවක් නෑ ජනවසභ සූත්‍රයේදී ඉතාමත්ම පැහැදිලිව සටහන්ගෙනවා බිම්බිසර රජ්ජුරුවෝ ආත්ම දාහතරක උපත්තිය ලබන කතාවක්. එතකොට බුදුවරුන්ගේ දේශනා එක තැනක කියපු දෙයක් අයතැනක වෙනස් කරන්න එනෑ. එහනම් එක තැනක කියීවනං සෝතාපන්න වුන කෙන ආත්ම හතයි කියලා ඒක හතම තමයි. නවසභ සූත්‍රයේ ආත්ම දාහතරක් කියලා කියවෙෙන්ඩ විදික් නෑ. මේ නිසා මේ නතේ බවන් අට්ටමං ආධියන්තය කියලා කියන්න මේ චිත්තවීදියක සෝතාන්න සෝතාපන්න සස්භාවය තමයි, බුදුදහමේ පදනම මෙනමේ සෝතා පන්නනවායි කියලා කියන්නේ කල්්‍යාන මිත්‍රේගෙන් සත්‍යය වූදහම අවබෝධ කරගන ප්‍රඥා ඇහැ විවර කරගත්ත කෙනෙකුට. ඔහුට තේරෙනවා බුදුහාමුදුර විද්‍යාඥයෙක් බව. පයිතගරස්ටත්, අවුරුදු අනුවකට බාල සත්‍ය ගවේෂණය කොරොත් හඒේ මන්ත්‍රජාලය ගිහිල්ල. නැතත් සාහිත්‍ය තිය නාකායට බුදුහාමුදුරෝ ක්‍රිස්ටතුපූර හැසයනං. පයිතකරස් ක්‍රිස්තුපූර පන්සිේ හැත්තෑඇේ පයිතකරසයි බුදු හාමුදුර තියෙන් ය අවරුදු තියක වෙනසා. මේනිසා පයිතගරස් වගේම විද්‍යාඥඥයක් තමයි බුදුහාමුදතේ මේ බදු හාමුදුරන්ට තමයි අප අර ආසූරියන්, උඩින්ගිය, නහයන්ගින්දර නහයෙන් අතර පිටිර අදිලෙස. සාහිත්‍යය. ගේ මේවර පොඩිළමයින්ට බුද්ධාළම්බන ප්‍රීති ඇතිකරන්න ගොඩනගපු කතා. ඒවාද වැඩිවිහට පදනට පස්සෙත්ම සත්‍ය දේවල් ලෙසම අපි ගවේශනය කරන්නේ. එහනම් මේ රතන සූත්‍රයේ සම්පූර්ණෙන්ම තියෙන්නේ සෝතා පන්න වන ආර්ිය ශ්‍රාවකයාගේ ගුණ. එහනම් මේ සෝතාපු නාර්ය්‍ය ශ්‍රාවකයා අවදාාවත් වෙන මොනම මතවාදයකටවත් සැල එෙනෑ යදින්දකීලෝ පටවින් සිතෝසියා ඔහු අනිවාරෙන්ම කල්්‍යාන මිත්‍ර ඇසුරකෙන්, ගිම්හාන මාසේ පටමස්මින්, ගිම්හේ, ගිම්හන මාසේ, ගිමහන ඉරෘත්තුවී අප්‍රේල් මාසේ ගස්වොල මල්පිපෙන්නාසේ, කල්්‍යයාා මිත්‍ර ඇසුරකින් සද්ධර්ම ශ්‍රවණයකින් ඔහු සෝතාපන්න ස්වභාවයට පත්වෙනවාමයි. මේ නිසා. ඔබටත් කල්්‍යානමිත්‍ර ඇසුරකින් සද්ධර්ම ශ්‍රවණයකෙන් නිර්වාණසුවයෙන් සුවපත්වීමට රතන සූත්‍රයේ මේ ගැඹුරු අර්ථ අවබෝධ කර ගැනීමට ඇසවා වූ මේ දහම් පදවැල් හේතුවාසනා වීවා කියලා ප්‍රාර්ථනා කරන්න. උතුම් නිර්වාණ මාර්ග්‍යය අවබෝධ කර ගැනීම පිනිස්ස ඔබට උපකාරී වන නිර්්බාන දහම් කතිකාමාලා අද දම් දෙසුම සඳහා දායිකත්වය දක්කනු ලැබවා දෙදහස් විසි එකේ මාර්තු මස විසි හතරවන දින පරලෝ සැපත්. කොරුණෑගල MMDDPරි ආයතනයේ සේවය කළ, කොරුණෑගල වැල්ලව බමුණළුපත පදිංචිව සිටි, පේමසිරී දික්කුඹර මාට පින් අනුමෝදන් කිරීමේ උදාර පරමාර්ථය ඇතිව, කොස්ලන්ද දිසාරෝහලේ සේවයේ නිියවුතු, ඩි්නිි ප්‍රතිබා මුහන්දිරම්ගේ දියනියයා. පසුගිය බනවර අවසානය අප සඳහන් කලා මේ නිබ්බාන දහම් කතිකාමාලාව ඇතුළත් ශ්‍රව්ව්‍ය සංයුක්ත තැටි සහ නිවන පිළිබඳ සරලව ිහිල්ව ලියවුණු පොතපත ලබා ගැීමටට අවස්ථාව තිබෙන බව අපි ලිපිනයට ලිපි තැපැල්පත් යොමු කිරීමෙන්. ඉතින් ඒ විදිහට අපට ලැබුණු ලිපි තැපැල්පත් විශාල සංඛ්‍යාවක් තිබෙනවා ඒ සියලුම දෙනාටයි මේ මතක් කිරීම. ඔබ එවූ ලිපි තැපැල්පත්වල සඳහන් ඔබේ ලිපිනවලට අපි සංයුක්ත තැටි සහ දහම් පොත් අනිවි වාර්යෙන්ම ලබා දෙනවා අපි මදක් ඉවසන මෙෙන් ඔබට දන්නවා සිටින්නේ මේ දහම් කතිකාමාලාවේ ධර්මදේශනා දහයක් ගුවන්ගත් පසුව ඒ ධර්මදේශනා දයඇතුළත් සංයුත තතිකක් මුලින් ඔබට ලැබෙන්න්නට සලස්සනව පොත පත සමඟ ඉන්න්නනතුරුව අපට තවත් ධර්මදේශනා දහයයක් ඔබට ලබාදින්න පුළුවන් මේනිසා තමයි ඔබට මදක් කිවසලා ඉන්නට වෙන්නේ ඔබේ නම් ලිපින අපි පිළිවලට සඳහන් කරගෙනයි තිබෙන්නේ. එදෙන් අප අදත් මතක් කරන්නම් අප නිබ්බාන වගුවන් ඉදිලිය බන්්ඩාර වෙලා. නිබ්ාන වූ ගන්ඉදිලිය බන්ඩාරවෙලා මේ ලිපිනයට ලිපි තැපැල්පත් යොමුකරොත් ඔබට පුලුවන් ලබාගන්නට මේ දහම් කතිකා මාලාව ඇතුළත් ශ්‍රව්්‍ය සංයුක්ත තැටි සහ නිවන පිළිබඳව ලියවුණු දහම් කෘති. යලිත් ලිපිනේ මතක් කරන්නම් නිබ්බාන වව ගුවන් ඉදිලිය බන්්ඩාර වෙලා. ඔබ සැමට ුතුම් රත්මත්‍රය ආශිරවා දෙලබේවා නි්බාන පටිසෝත ගාමී දහම් කතිකාව නිවන් මග අවබෝධය පිණිසම ව ගුවන් විදුියෙන් ශත්්‍යයේ සුකහැදිලි දියදූතයයා